ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කෝනු හාසෝ කිමා නන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපන්න ගවිස්සත. කවරනම් හසරැල්ලක්ද කවරනම් ආනන්දයක්ද නිරන්තරයෙන් දැවෙනවා. අන්ධකාරයෙහිම ගිලිලා ආලෝකය සොයන්නේ නැහැ. මේ පුහුදුන් සත්වයන්ගේ ස්වභාවය. ඉතින් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ පුහුදුන් බැවින් අත්මිදිලා ආර්ය භාවයට පත්වීමට උත්තරීතර ධර්මයක් දේශනා කොට වදාළා. අපි හොඳටම මතක තියාගන්නට ඕන, ලිඳ ගැඹුරුයි කියලා වතුරත් ගන්නට ඕන නම් ලිඳ ගැඹුරු වුණත් ඉතින් අපිට වතුර ඕනේ කියලා ලිඳේ අඩි උස්සන්න බැහැනේ. අපිට පුළුවන් අපේ බාල්දිය දාන ඒ ලනුව ටිකක් වැඩිපුර දික් කරගන්න පුළුවන්. ඒ වගේ මේ ගැඹීර ධර්මය අපිට තේරෙන්නේ නැහැ කියලා මේ ධර්මයේ සරල කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේක ප්‍රകൃතියෙම අතිශයින්ම ගැඹීර ධර්මයක්. ඉතින් අපිට පුළුවන්කම තියෙන්නේ අර ලිඳට දාන බාල්දියේ ලනුව දික් කරගන්නා වගේ අපේ ප්‍රඥාව දියුණු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ සඳහා සිහිය අවශ්‍ය වෙනවා, වීරිය අවශ්‍ය වෙනවා. ඒ අපේ අවශ්‍ය ප්‍රතිපදාවත් එක්ක අපේ නුවණ දියුණු කරගත්තොත්, අපේ මනස හොඳට ඉඩ හදාගත්තොත් මේ අතිශයින්ම ගැඹීර ධර්මයේ තේරුම් අරගන්නට බැරි කමක් ඇත්තේ නැහැ. ඉතින් කෙසේ නමුත් මේ උත්තරීතර ධර්මය අපට එකපාර නොවැටහුණත් මේ වචන ටිකක් ඇහෙන එක පවා පින්වත්නි මහා වාසනාවක්, මහා භාග්යයක්. බුද්ධෝත්පාද කාලයක විතරයි මේ අවිජ්ජා සංඛාර කියන මේ වචනවත් මේ විදිහටවත් අහගන්න ලැබෙන්නේ. ඒ නිසා අමාරුයි කියලා අතහරින්න මේ කොහොම හරි එල්ලිලා නැවත නැවත උත්සාහවත් වෙන්න බැරි වෙන එකක් නැහැ. කවදක හරි ඔබට මේ මැනවින්ම තේරුම් අරගන්නට පුළුවන්කම ලැබෙයි. හැම දිනාටම තෙරුවන් සරණයි.